हाई गाइस दकिन दकिन आयव मरन हितन कोल्ला ओहगे जीवितियेट आपु केल्लेक निसा जीवितिये सतुटिन गत करणकोट केल्ल कियपु बोरुवक निसा कोल्लगे जीवितियेम नैति वुना अद अपि बलन्न यान्ने अनीति कियन देमल क्राइम थ्रिलर चित्रपटयक गेनाय आई एम श्योर मे सुपिरि चित्रपटे मिस करन्न नम एपा ईट कलिन अपिव मोटिवेट करन्न अपि चैनल एक सब्सक्राइब करला मे वीडियो लाइक करन्न एहेनम अपि चित्रपटयट यमु चित्रपटे आरंभेदी कोल्ले गल कडन मिटियक करगन निवसक एतुले कावुदु सोयनो वगे पेन्नेनवा एतिन वसरकट कलिन हिटपु कोल्लव पेन्नेनवा मे इन्ने तिरु ओहु मील मंकी कियन कैम डेलिवरी करन शॉप एकक तमै वेड करन्ने तिरु हेमदाम कस्टमर्स लगिन बैनुम अहगनमै इन्ने दवस कैम देन्न गिय तेनक लिफ्ट एके कैडिला निसा 13 वन महलट पडिपेनेन्न गिया दिदाट चेंज नैद्द पेटीएम सर्विस नैद्द कियला बैनला कस्टमर ऑर्डर ए कैंसल करन दम्मा अर कस्टम कैत विधि कथा करपुनिसा तिरु ओहुट गहला ओहु मरल दम्मा तिरुत्तेक कोल्लु देन्नेक एकम कामरे इन्नवा एक्केनेक तिरुत्तेक वैड करन ओहुगे यालुवेक अनित्तेक्कन सामान्य ओउन्तेक्के इन्न केनेक बहुदा उदे टीवी चॉकलेट ऐड एकक कियने एक देखला टीवी एकम कडल दम्मा अनित्तेक्कन तरागिन कै गहद्दी तिरुगे यालुवा ओहु संसुम करवला तिरु एलियट एक्कगेन गिया තවඩයක් දෙන්න ගිය තිරු මයොනිස් එක අමතක කරලා ගිය නිසා අර කස්ටම මයොනිස් මට ඕන කියලා කෑම වලින් තිරුගේ මුහුණට විසිකලා බලපෙන්න තිරු ඔහුටත් ගහලා ඔහුව මරණ දැම්මා පහවද වෙච්ච හැම දෙයක්ම ඩොක්ටර් කෙනෙක් ගාව කිව්ව තිරු කාව හරි මරන්නම හිතෙනවා කැරපොත්තේ කන පිට පෙරළුනොත් ආපහු කෙලින් වෙන්න විදින දුක තමයි මටත් දැනෙන්නේ මට උදව් කරන්න ඩොක්ටර් කියලා තිරු කියද්දී දැන් වෙනකන් කාවවත් මරලා නැහෙනි කියලා ඩොක්ටර් ඇහුවා මම මිනිමරුවෙක් නෙමෙයි ඩොක්ටර් කියලා තිරු කිව්වා. කලින් තිරු කාවුවත් පැරුවේ නැහැ. ඔවුන්ව මරනවා වගේ ජස් හිතලා බැලුවා එච්චරයි. තිරු ඔයාට ඇවිත් තියෙන්නේ කිලින් ඉන්ස්ටින්. ඒ කියන්නේ කාව හරි මරන්න ඕන කියන සිතුවිලි විතරයි. ඔයා රැට වැඩ කරන නිසා ස්ට්‍රෙස් වැඩි නිසා තමයි එහෙම දැනෙන්නේ. සමහර අයට දිවිනසා ගන්න හිතෙනවා. ඒ වගේ ඔයාට ඇවිත් තියෙන්නේ මරන්න ඕන කියන සිතුවිලි. මම ටැබ්ලට්ස් ටිකක් ලියලා දෙන්නම් ඔයා වෙලාවට ගන්න කියලා තිරුට ඩොක්ටර් කිව්වා. තිරු වෛද්‍ය මධ්‍යස්ථානින් එලියට එන එක දැකපු රූම්මේට් කෙනෙක් මූට පිස්සු කියලා තිරුගේ යාළුවට කියලා තිරු එලියට යවන්න කියනවා හැම දෙයක්ම අහගෙන හිටපු තිරු මට පිස්සු නැහැ කාව හරි මරන්න ඕනේ කියන සිතුවිලි විතරයි මතුවෙන්නේ ටැබ්ලට්ස් පිව්වොත් හරියයි කියලා ඩොක්ටර් කිව්වා කියනවා පහුවත වැඩට ගිය තිරුගේ account එක deactivate කරලා මැනේජර්ගව අහද්දී කස්ටමර්ස්ලා පැමිණිලි කරලා ඔහුට රේටිස් අඩුවෙන් දීපු නිසා තමයි deactivate කරලා තියෙන්නේ ඔහුගේ යාළුවා මැනේජර්ගව කතා කරලා අන්තිම chance එකක් අරන් දුන්නා. හැරෙන හැම පැත්තෙන්ම තිරුට වේදනාව විතරයි තිබ්බේ. අන්න ඒ වගේ දවසක තිරුට order එකක් ආවා. order එක අරගෙන ලොකු නිවසකට ගිය තිරුට customer call කරලා "ඇයි පරකුණේ" කියලා අහද්දී ඒ කටහඬ ලස්සන කෙල්ලෙකුගේ කටහඬක් කියලා තිරු දැනගත්තා. එනකොට accident වුණා ඒකයි පරකුණේ කියද්දී order එක cancel කළොත් ඔයාට මොනවද වෙන්නේ කියලා අර කෙල්ල ඇහුවා. මගේ කමිෂන් එකෙන් අල්ලගන්න කියලා තිරු කියනකොට අනේ කමක් නැහැ මම ඕඩර් එක බාර ගන්නම් කියලා නිවසින් පල්ලෙහාට ඇවිත් ගේට් එකේ තිබුණු පොඩි දොර ඇරලා අත එළියට දාලා කෑම ඉල්ලුවා පොඩි දොරක් නිසා කෙල්ලගේ මූණ තිරුට පේන්නේ නැහැ ඒ වෙලේ වහින්න පටන් ගත්තු නිසා තෙමෙච්ච තිරුට තුවායක් දුන්න කෙල්ල වැස නතර වෙච්ච ගමන් ස්ටාර්ට් මුන් නැති බයික් එක තල්ලු කරගෙනම ඔහුගේ කාමරයට ගියා පහවදා ඩෙලිවරි බෝයිස්ලාට කම්පැනි පඩිය තවත් අඩු කරලා කියලා හැමෝම කතා බහ කරගෙන හිටියා එදා රාත්‍රීත් අහම්බෙන් අර කෙල්ලගේ ඕඩරේ තිරුට ඇවිත් ආපහු තිරු අර නිවසට ගියා ඒ වගේම අත විතරයි එළියට ආවේ කෑම අරගෙන එතුළට ගියා අර කෙල්ල පහවදා උදේ නිවසින් ඕඩරයක් ආවා ඒක අරගෙන නිවසට ගිහින් කෝල් කරද්දී ආච්චි කෙනෙක් තමයි ෆෝන් එක ඉස්සුවේ දොර ඇරලා එතුළට එන්න කියද්දී අර කෙල්ලව දකින ආසාවෙන් තිරු එතුළට ගියා නමුත් මේ නාකියාචි ලෝභ සහ නරක ආච්චි කෙනෙක් ඩෙලිවරි බෝයිස්ලා දෙන් කෑම ටික කාලා ඉතුරු වෙච්ච ටික තමයි කස්ටමර්ස්ලාට දෙන්න කියලා තිරුගේ තරහය විසුවා තිරු බොන්න පොඩක් වතුර ඉල්ලුවම එහෙම හැමෝටම වතුර දෙන්න පුළුවන්ද කියලා කෑ ගහලා ඇගාව ඉන්න වැඩකාරියෙක්ට වතුර දීලා යවුවා එදා රාත්‍රී ආපහු ඕඩරයක් ආවා ඕඩරේ අරගෙන ඒ කෙල්ලගේ නිවසට ආපු තිරු කෙල්ලට කෝල් කළා ඔයාද ඔයාගේ නම තිරුමිනේ නේද ඇප් එකේ පෝතිරාජ් කියන නමනේ පෙන්වන්නේ කියද්දී ඒ මගේ යාළුවගේ නම ඔහුට වෙන වැඩක් තියෙනවා කියලා ඔහු ගියා ඒකයි මම ආවේ කියලා බොරුවක් කිව්වා හරි හරි විශ්වාස කළා කියලා කෙල්ල කියද්දී අද කොහොම හරි කෙල්ලව බලන්න ඕන කියලා හිතලා පොඩි ෂවර්මා රෝල ලොකු පෙට්ටියක දාගෙන ඇවිත් තිබෙනවා අපේ කොල්ලා ඒ පෙට්ටිය අර පොඩි දොරෙන් දෙන්න බැර නිසා කෙල්ල ගේට්ටුව අරිනකොට කෙල්ලව බලලා පුදුමයටපත් වුණා මේ කෙල්ලගේ නම සුබ්බු ලක්ෂ්මී හැමෝම සුබ්බු කියලා තමයි කතා කරන්නේ පහවදා සුබ්බව ෆලෝ කරගෙන සුපර් මාකට් එකට ඇතුළට ගියා කොල්ලා
ඇතුළේ සුබ්බුයි ආච්චි හිටියා බෝතලයක් පල්ලෙහාට වැටිච්ච නිසා සුබ්බුගේ කනට ගහලා ඔයාගේ පඩියෙන් තමයි කපන්නේ කියලා සුබ්බුට බැන්නා සුබ්බුගේ ආච්චිගාව වැඩ කරන කෙනෙක් තිරුගේ හිත අවුල් වෙච්ච නිසා තිරු එතන පිටත් වුණා සුබ්බුගේ මල්ලි ගංජා කේස් එකක් නිසා හිරේට ගියා සුබ්බු සල්ලි දීලා තමයි මල්ලිව එළියට අරගෙන තියෙන්නේ සුබ්බුගේ තාත්තා වැඩ කරපු ඔෆිස් එකේ වෙන කෙනෙක් කරපු හොරකමට සුබ්බුගේ තාත්තව හිරේට දාපු නිසා දැන් ඔහුට රැකියාවක් නැහැ සුබ්බුගේ නංගි ඉගෙන ගන්න නැතුව කොල්ලෙක් එක්ක රස්ති ආදු ගහනවා මගේ ලබන මාස පඩිය ඉල්ලලා තමයි මූ එළියට ගත්තේ කියලා හැමෝටම බැනලා වැඩට ගියා එදා රාත්‍රිය අර ආච්චිගේ පුතා කෝල් කරලා සුබ්බුට හොඳටම බැන්නා සුබ්බු ගිය මාසේ ඔයා දවස් දෙකක් නිවාඩු දාලා තියෙනවා ඔයා ඔයාගේ අම්මව බලන්න ගියොත් මගේ අම්මව කවුද බලන්නේ කියලා බැනලා අම්මත් එක්ක කතා කළා ඔහුගේ අම්මට මෙහි ඉන්න කැමති නැහැ ඈට උනේ ඇයිගේ පුතා සහ දුවත් එක්ක ඉන්න එහෙට එන්නද කියලා අහද්දී පිස්සු දම්මේ මෙහවට ඉන්න බෑ මේ සීතල වැඩි ඒ මදිවට අවමංගල්‍ය කටයුතු වලට වැඩි වියදමක් යනවා මට වැඩක් තියෙනවා පස්සේ කතා කරන්නම් කියලා කෝල් එක කට් කළා එදා රාත්‍රියේ ඕඩරයක් ආවා නිවස ගාවට ආපු තිරු සුබ්බුට කෑම දීලා මුකුත්ම කතා කරන්න නැතුව බයික් එක ස්ටාර්ට් කළා එච්චරයිද ඔය වැඩකාරී කියලාද කතා කරන්න නැතුව යන්නේ කියලා සුබ්බු ඇහුවා ඔය වැඩකාරී කියලා මම කලින්ම දැනගත්ත කියලා තිරු කිව්වා ගේට්ටු ඇරලා කොහොමද දැනගත්තේ කියලා අහද්දී සල්ලිකාරියෝ බොස්ලා වැස්සි තෙමන කෙනෙකුට පියදා ගන්න කියලා තුවාය දෙන්නේ නැහැ කියලා කිව්වා පස්සේ පොට්ට පොට්ට කතා කරලා දෙන්නම ආදරය කරන්න පටන් ගත්තා සුබ්බුගේ උපන්දින දවසේ තිරුට ඩයරි මිල්ක් චොක්ලට් එකක් දුන්නා සුබ්බු එකපාරටම අවුල් වෙච්ච තිරු චොකලට් එක මිරිකල විසි කරලා මොකුත්ම කියන්නේ නැතුව එතන පිටත් වුණා. පහවදා සුබ්බු ගාව තමන්ට තියෙන රෝගිය ගැන තිරු කියන්න පටන් ගත්තා. ටැබ්ලට්ස් මොකුත්ම මාව වෙනස් කළේ නැහැ. නමුත් ඔයා නිසා මම වෙනස් වුණා. දැන් සතුටින් ඉන්නේ කියලා සුබ්බුට කිව්වා. පහවදා නිවසට යන්න බෑග්ස් ටික අරගෙන එළියට යද්දී බෑග්ස් ටික චෙක් කරලා කෙල්ලගේ එඟත් චෙක් කළා අර ආච්චි. අවුරුදු 4ක් විතර ඔයාගාව වැඩ කරලාත් ඔයාට මාව විශ්වාස නැද්ද කියලා ඔන්න බලාගන්න කියලා දාගෙන හිටපු ඇඳුම උස්සලා පෙන්නුවා කෙල්ල. මටද ඇඳුම උස්සලා පෙන්වන්න කියලා සුබ්බුට කනට ගහලා මීට පස්සේ වැඩට එන්න එපා කියලා කිව්වා ආච්චි. ආච්චිගෙන් සමාව ඉල්ලලා ආච්චිව ෂේප් කරලා එළියට ආවා සුබ්බු. මේ හැම දෙයක්ම බලාගෙන හිටපු තිරු මට ආච්චිව මරන්න හිතෙනවා කියලා කෙල්ලව එක්කගෙන ගියා. එදා රාත්‍රී ආච්චිගේ නිවසට ගිය තිරු කෙල්ලගාව කතා කරගෙන හිටියා. මගේ පවුල දාලා යන්න හිතෙනවා. නමුත් මම ගියොත් ඔවුන් මොනව කරයිද කියලා තමයි තාමත් ඉන්නේ කියලා කොල්ලව වදාගෙන අඬන්න පටන් ගත්තා. ඒ වෙලේ ආච්චි ඔවුන්ව බලාගෙන හිටියා. තිරුට බැනලා තිරු එතන පැන්නුවා. එදා රාත්‍රී සුබ්බුගෙන් තිරුට කෝල් එකක් ආවා ආච්චි සිහි නැතුව වැටිලා කියලා. තිරු සහ සුබ්බු ආච්චිව ඉස්පිරිතාලට එක්කගෙන ගියා. නමුත් එහිදී ආච්චි මැරුණා. ආච්චිව ප්‍රයිවට් මෝචරි එකක දාන්න ඇම්බියුලන්ස් එකකින් අරගෙන යන්න සල්ලි 5000ක් ඕන වුණා. නමුත් ඔවුන් ගාව මුදල් තිබ්බේ නැහැ. සෝ ආච්චිගේ කාඩ් එකෙන් මුදල් ගත්තා ඇම්බියුලන්ස් එකට ගෙවන්න. පස්සේ ආච්චිව ප්‍රයිවට් මෝචරි එකක දාලා ආච්චිගේ පුතාට කෝල් කළා. නමුත් ඔහුගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. පස්සේ ඔවුන් නිවසට ගියා. තිරුගේ යාළුවා ඇක්සිඩන්ට් වුණු නිසා ඔහුව ළඟ තියෙන ස්පිතාලේ ඇඩ්මිට් කළා. ඔවුන් 50,000ක් සල්ලි බඳින්න කියද්දී කම්පැනින් ඔහුට මුදල් ක්ලයිම් කළේ නැහැ. යාළුවන් ගාව ඉල්ලලා කවුරුත් දුන්නේත් නැහැ. සුබ්බු ගාව ආච්චිගේ කාඩ් එක ඉල්ලුවා අද මුදල් දීලා ඉක්මනටම ගත්තු මුදල දෙන්නම් කියලා. නමුත් සුබ්බු බයටම දුන්නේ නැහැ. තිරුට දන්නේ කෙනෙක් මුදල් දීලා ඔහුට උදව් කළා. පහවද ස්පිතාලට ආපු කෙල්ල තිරුගෙන් සමාව ඉල්ලුවා. සුබ්බුගේ මල්ලි ආච්චිගේ කාඩ් එක අරගෙන ගිහින් ලක්ෂ 2ක් අරගෙන දැන් ඔහුගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නැහැ. සුබ්බුට කෝල් කළ ආච්චිගේ පුතා ගාව ආච්චි නිදාගෙන ඉන්නේ කියලා බොරු කිව්වා. ඇයි බොරු කිව්වේ කියලා අහද්දී මාව මරලම දායි කියලා කෙල්ල කිව්වා. එතනින් තින් වර්තමාන කාලයේ ගල් කඩන මිටියක් තියාගෙන ඇයි සුබ්බු බොරු කිව්වේ කියලා කෙල්ලව මරන්න යන එක පෙන්නුවා. පස්සේ සුබ්බුට ආච්චිගේ දුව කෝල් කළා. අම්මට ෆෝන් එක දෙන්න කියද්දී මම කඩේක ඉන්නේ ගිහින් දෙන්නම් කියලා සුබ්බු කිව්වා. ගෙදරට ආපු ගම මිමික්‍රි ආටිස් කෙනෙක්ව එන්න කියලා ආච්චිවගෙම කතා කළා. එතකොට අම්මේ ඔයාට සර්ප්‍රයිස් ත්‍යාගයක් යවලා තියෙනවා සුබ්බුව එළියට ඇවිත් බලන්න කියලා අය කිව්වා. සුබ්බු සහ තිරු ගේට් වාරිද්දී එළිය ආච්චිගේ දුවයි පුතයි ඔවුන්ගේ පවුලේ හැමෝම ඇවිත් කරන්න දෙයක් නැහැ. එතුන්ට ගිය ඔවුන් අම්මා නැහැ කියලා දැනගත්තා. අම්මා මැරිලා කියලා දැනගත්තා. කෙල්ලට ගහලා කොල්ලවයි කෙල්ලවයි පොලිසියට දුන්නා. පෝස්ට්මෝර්ටම් රිපෝට් වල අම්මා විස නිසා තමයි මිය ගිහින් තියෙන්නේ කියලා දැනගෙන පොලිස් ස්ටේෂන් එකට ගිහින් තිරුටයි සුබ්බුටයි වැඩි තිබ්බා ආච්චිගේ දුව. පොලිස් ලොකු එක්කෙනාට මුදල් දීලා ආච්චිගේ දුවව එළියට ගත්තා. තිරුට ගහලා ආච්චි සුබ්බුව චෙක් කරන එක කියලා හැම දෙයක්ම දැනගත්තා. නමුත් අපි මැරුවේ නැහැ කියලා තමයි තිරු කිව්වේ. සුබ්බුව ඉන්වෙස්ටිගේට් කරද්දී සුබ්බුගේ හිත තිරු තමයි මරලා තියෙන්නේ කියලා හිතන තරමට පොලිසිය වෙනස් කළා.
සුබ්බු හොදට හිතලා බලලා දෙතුන් පාරක් කාචියව මරනවා කියලා කියපු තිරු තමයි ඇත්තටම මරලා තියෙන්නේ කියලා ඇයම තීරණය කරලා තිරුට ගහන්න පටන් ගත්තා. පොලිසියට තිරුගෙන තවත් සැකේ වැඩි වුණා. තිරුට නිලධාරීන් ගහන්න පටන් ගත්තා. එතකොට තිරුගේ ළමා කාලය තිරුට මතක් වුණා. තිරුගේ තාත්තා එදිනෙදා වැඩ කරලා මුදල් හොයන කෙනෙක්. තිරු තාත්තා ගාව ඩයරි මිල්ක් චොක්ලට් එකක් ඉල්ලපු නිසා ඔහු වැඩ කරන කඩෙන් චොක්ලට් එකක් ගන්න ගියා. නමුත් ඔහුගේ පුතා උඹගේ පුතාට ඇයි බං ඔච්චර ලොකු චොක්ලට් එකක් කියලා පුතාටයි ඔහුටයි ජරා විදියට කතා කළා. එතන ඇතිවෙච්ච විවාදයෙන් බොසාගේ ඔළුව කණ්ණඩියට වැදිලා ඔළුවේ ලේ ගියා. පුතාගේ ඉස්සරහම පොලිසියව අඬ ගහලා තිරුගේ තාත්තා ලාච්චියෙන් මුදල් හොරකම් කරන්න බැලුවා. ඒක නවත්තන්න කියන මඩ ගැහුවා කියලා තිරුගේ තාත්තා වල්ලන දුන්නා. පොලිසිය ගාව ගුටි කාලා නිවසට ඇවිත් පුතාට චොක්ලට් එක දෙද්දී චොක්ලට් වල ලේ වේදිලා තිබුණා. බය වෙච්ච පුතා මට චොක්ලට් එපා ඔයා තමයි ඕනේ කියලා තාත්තව බදාගෙන අඬන්න පටන් ගත්තා. එදා රාත්‍රී පොලිසිය ඔහුට හොඳටම ගහපු නිසා හුස්ම ගන්න බැරි වෙලා ඔහු මිය ගියා. ඒ නිසා තමයි චොක්ලට් දැකිද්දී ඔහුට තරහ වැඩි වෙන්නේ. දැන් වර්තමාන කාලයේ ආචිව මමයි මැරුවේ මේකට සුබ්බු සම්බන්ධ නැහැ කියලා තිරු කිව්වා. තිරුගේ කාමරයට ගිහින් සෝදිසි කරද්දී තිරු රෝගයක් තියෙන කෙනෙක් කියලා දැනගන්නවා. තිරු ආචිගේ නිවසට එක්කගෙන ගිහින් කොහොමද මැරුවේ කියලා රඟපාලා පෙන්වන්න කියනවා තවත් නිලධාරියෙකුගේ ඉස්සරහා. මෙහෙමයි මැරුවේ කියලා රඟපාලා පෙන්වද්දී ඇන්ට යටට ගියේ කැමරාවේ මූඩිය ගත්තු කැමරාමෑන්ට ලිපියක් ලැබුණා. ඒ ලිපියේ තිබුණේ මගේ පුතා හෝ දුව මාව බලන්න ආවේ නැහැ. මගේ අන්තිම දවස මගේ මුණුබුරුත් එක්ක ගත කරන්න බැරි වුණා. එහෙ අවසාන කටයුතු වලට මුදල් වියදම් වෙන එක වැටිලු. ඊට පස්සේ මේ ලෝකෙ මට ජීවත් වෙන්න බෑ. මම මේ ලෝකෙන් යනවා කියලා ලියලා තිබ්බා. අර නිලධාරියා පොලිස් නිලධාරින්ව බලලා අයින්ස කොල්ලෙක්වද මේකට ගාව ගත්තේ කියලා වුන්ට බැන්නා. මේ හෑන්ඩ් රයිටින් ආචිගේද කියලා ඇනලයිස් කරන්න යව්වා. තිරුගේ කකුල අල්ලලා මට සමාවෙන්න තිරු කියලා සුබ්බු අඬද්දී ළඟ තිබුණු වාජනයකින් ගහලා සුබ්බුව මැරුවා. නමුත් ඒක තිරු හිතපු දෙයක්. පස්සේ පොලිසියෙන් තිරු එළියට යවුවා. සුබ්බුගේ තාත්තට මුදල් දීලා සුබ්බු අපිත් එක්ක රට යවන්න කියලා මේ කේස් එක නැති කරලම දැම්මා. කලින් හිතපු කාමරයට ගිය තිරු ඔහුගේ බඩමුට්ටු ටික එළියට දාලා තියෙන එක දැකලා තාත්තගේ පින්තූරයත් එළියේ තියෙන එක දැකලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලේ කාමරේ හිටපු රූම්මේට් කාමරයට ඇවිත් තිරුට බනිද්දී තිරු ඔහුව මරලා දැම්මා. මේ සැරේ ඇත්තටම ඔහුව මරලා දැම්මා. ඩෙලිවරි බෝස්ලා පඩි වැඩි කරලා දෙන්න කියලා අරගලයක් කළා. නමුත් ඔවුන්ගේ බොසා මුකුත්ම කලේ නැහැ. බොසාව සොයාගෙන ගිහින් ඔහුවත් මරලා දැම්මා. අනිත් පැත්තේ රෙජිස්ටර් ඔෆිස් එකට සුබ්බු එක්කගෙන ආවා ආච්චිගේ ළමයින්. ආච්චි මැරෙන්න කලින් ඔවුන්ගේ නිවස සුබ්බුගේ නමට ලියලයි තියෙන්නේ. සෝ මේ නිවස ආපහු ගන්න තමයි සුබ්බු එක්කගෙන ඇවිත් තියෙන්නේ. ඔවුන්ට දන්නේ නැතුව එතන සුබ්බු පැනගත්තා. නමුත් කොහොම හරි සුබ්බු අල්ලගෙන නිවසට එක්කගෙන ගිහින් ඇයට ගහන්න පටන් ගත්තා. මේ නරක බවුලේ සමහර හොඳ අයත් ඉන්නවා. ඔවුන් කොච්චර කිව්වත් ආච්චිගේ පුතයි දුවයි තව කෙනෙකු ඇහුවෙම නැහැ. ඒ වෙලේ එතනට ආපු තිරු ඒ තුන්දෙනාත් එක්කම රණ්ඩු කරන්න පටන් ගත්තා. අර අංකල්ට ගහලා ඔහුව මරලා, ආච්චිගේ දුවට ගහලා ඇයවත් මරලා, ආච්චිගේ පුතාට ගහලා ඔහුවත් මැරුවා. සුබ්බු ගාව ඇවිත් ඇයි සුබ්බු බොරු කිව්වේ කියලා අහද්දී මට සමාවෙන්න මාව මරන්න කියලා අත් දෙක උස්සලා වැඳලා අඬන්න පටන් ගත්තා. අත් දෙක උස්සල සමාව ඉල්ලන කෙනෙක්ව මරණ කෙනා මිනිසෙක්ම නෙමෙයි. ඔයා මගේ ජීවිතයට ආවට පස්සේ තමයි මගේ ජීවිතයම ලස්සන වුණේ කියලා එළියට ගියා. එළියට යනකොට ඔහුගේ තාත්තා ඇවිත් ඔහුව අඬ ගහනවා වගේ පෙන්නලා මෙන්න මේ චිත්‍රපටය ඉවර කළා. I hope මේ චිත්‍රපටයට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මේ වගේ තවත් interesting චිත්‍රපට නරඹන්න අපේ channel එක subscribe කරලා මේ video like කරන්න. එහෙනම් අපි ඊළඟ video වෙන් හමු වෙමු.